ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මේ දිනවල ඔබට මම විවිධ වීඩියෝ අරන් එන අතර වාරෙදී නැවතත් ජ්‍යොතිෂ්‍යමය කාරණා සම්බන්ධ වීඩියෝ ඒ වගේම ගුප්ත විද්‍යා සම්බන්ධ කාරණා මේ වගේ ඔබටම දේවල් ඉගෙන ගන්න ඔබටම දේවල් කරන්නට හැකියාව ලැබෙන වීඩියෝ කිහිපයකුත් මේ දින වකවානු පුරාම කරන්නට අදහස් කරනවා. ඒ නිසා මගේ පූර්ව භවයන් සම්බන්ධව වීඩියෝ මාලාවක්ම මම ඔබට කලින් අරන් ඇවිල්ලා තිබුණා. රාහු කේතු කියන ග්‍රහයන් දෙදෙනා කොහොමද ඔබගේ පෙර භවයේ සම්බන්ධව කාරණා ඔබට හඳුන්වලා දෙන්නේ කියලා දෙන්නේ කියන වීඩියෝ මම කිහිපයක්ම ඔබට ඔබේ පෙර භවය ඔබම හඳුනා ගන්න කියන වීඩියෝ මාලාව යටතේ කළා. ඉතින් ඒ ගැන කවුරුත් බලපු නැති අය ඉන්නවා නම් මගේ පරණ වීඩියෝ වල රාහු කේතුගේ පිහිටීම අනුව ඔබගේ පූර්ව භවය සකස් වෙන්නේ කොහොමද කියන වීඩියෝ පාඩම් මාලාව බලන්න. ඒ වගේම අද දවසේදී මම නැවතත් ඔබට කොහොමද ඔබේ මේ පෙර භවය සහ පෙර භව කියන දේවල් සකස් වෙන්නේ කියන කාරණේ ජ්‍යොතිෂයට අනුව Taman විසින්ම බලන්නට අවශ්‍ය මූලික ස්ථාන මොනවාද කියන කාරණේ ගැන හඳුන්වා දීමක් කරනවා. ඉතින් මේක කෙනෙක්ගේ පූර්ව භවයක් බලනවා කියන එක භව බලනවා කියන එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක සාමාන්‍ය කෙනෙක්ට ඉතින් මේක යම්කිසි මාර්ගඵලලාභී කෙනෙකුට කරන්න පුළුවන්. ඒ අරින්න මේක මේ පෘථග්ජන අය කරනවා නම් ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කොහොමද කරන්නේ මේ ශාස්ත්‍ර උපයෝගී කරගෙන කරන්නේ කොහොමද කියන එක තමයි අද මම ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට කියන්න එපා ඔයා මාර්ගඵල ලබලා දින්න. ඉතින් ඔයා කොහොමද අනුන්ගේ පෙර බව බලන්නේ? ඔයාට මේ ඥානය ලැබිලාද තියෙන්නේ මේ වගේ කාරණා අහනවට වඩා? මේක ජ්‍යොතිෂ විද්‍යානුකූලව අරන්ගෙන තර්කානුකූල පදනම යටතේ බලන එක තමයි ඔයගොල්ලෝ කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් මේ ජ්‍යොතිෂ්‍ය කියන කාරණේදී මේ කොටු 12ක් ජීවිතයේ විවිධ ස්ථානවලට බෙදලා තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ බෙදලා තියෙන දේවල් අනුව සාමාන්‍යයෙන් 5 වෙනි කොටුවෙන් සමස්ත පූර්ව භව ගමන 9 වෙනි කොටුවෙන් ඔබගේ පෙර භවයත් කියන දේත් ඒ වගේම තමයි සමස්තයක් දිහෙට නවාංශක කේන්ද්‍රය තුලින් ඔබගේ පෙර භවයේදී ඔබගේ හැකියාවන් කොහොමද ඔබගේ පෙර භවයේ සකස් වෙලා තිබුණේ කොහොමද කියන එක නවාංශක කේන්ද්‍රිනුත් ඔබට බලා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් අනුව මේ හඳහනක් තුල සාමාන්‍ය සටහන් වෙලා තියෙන්නේ ඔබගේ පූර්ව භවයත් ඒ වගේම සමස්ත භව ගමනක් තුල ඔබගේ කර්මයත් ඒ කර්මයට අනුව ලැබෙන්නා වූ ඵල තමයි මේ සඳහනක් තුල හඳහනේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මොන විදිහට ඔබට දේවල් ලැබුණත් ඔබ ආධ්‍යාත්මික මාර්ගයක ගියත් ඔබ ලෞකික මාර්ගයක ගියත් ඔබට යන්නට තියෙන දේවල් ඒ ගමන මොන ආකාරයෙන්ද සකස් වෙන්නේ කියන එක මේ ඔබගේ පෙර භවයන් සහ පූර්ව භව අනුව සකස් වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් හිතන්නට පුළුවන් මගේ පෙර භවය මොකද්ද? එතකොට පෙර ආත්මය මොකද්ද? එතකොට ඔබ මේ පෙර භවය එමුනනම් පෙර ආත්මය කියලා ඔයා හඳුන්වන්නේ ඔයාට මේ දැන් ඉපදලා ඉන්න ආත්මයට කලින් භවය එමුනනම් කලින් ආත්මය. ඉතින් ඔබ සංසාර ගමන තුල මොන තරම් ආත්ම ප්‍රමාණයක් ඉපදිලා තියෙනවද? ඔබ මේ සක්වලේ මේ පෘථුවි පුත ලැබලා කොච්චර බව ගෙවලා තියෙනවද? ඊට කලින් වෙනත් සක්වලක වෙනත් පෘථුවියක් තුල ඔබ කොතරම් කාලයක් ගෙවලා තියෙනවද? ඔබේ ආරම්භය සිද්ධ වුණේ කොතනද කියලා ඔබට කියන්න පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් මේ පෘථුවිය තුල අපි පරිණාමවාදය ගත්තොත් පරිණාමයට අනුව ගත්තත් මූලිකව මුහුදේ ඉඳන් ජීවීන් පැමිණිච්ච යුග වසර මිලියන ට්‍රිලියන එහෙම නැත්නම් සාරා සංඛ්‍යාවේ කල්ප ලක්ෂ ගණන් පුරාවට වසර ගණන් බුදුදහම අනුව කියවෙනවා. ඉතින් මේක Hindu දහම තුලත් අපි විෂ්ණු අවතාර සංකල්පය අනුව ගත්තොත් එහෙම ආරම්භක අවධිය මත්ස්‍ය අවතාර සංකල්පය කියන්නේ මුහුදු ජීවීන් විදිහට මේ බ්‍රහ්ම තල වලින් ආපු බ්‍රහ්ම තලයෙන් අපි ආපු විඥාන මේ පෘථුවිය මත ආදිපූපේ එහෙම නැත්නම් මේ මුලින්ම හටගත්ත සාරය අනුභව කරන්න පැමිණිලා ඒකට ආසාවෙන් තෘෂ්ණාවෙන් වැඩිලා ක්‍රමක්‍රමයෙන් මේ පෘථුවිය තුල පරිණාමයේ වීමේ මුල් අවදිය මත්ස්‍ය අවතාර කියන සංකල්පයත් එක්ක මෙහෙම නැත්නම් මූරු ජීවීන්ගේ කාලත් එක්ක සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට මත්ස්‍ය විදිහට ඉදපු අය ක්‍රමක්‍රමයෙන් ආධ්‍යාත්මික වශයෙන් මනස උසස් වෙනවත් එක්කම මේ මිනිසයා කියන මේ බුද්ධිමත් ජීවියා කියන තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දහම ප්‍රචලිත වෙනවත් එක්ක මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවත් එක්කම ප්‍රඥාව කියන තැනට පත් වෙන මේ සාරා සංකේ කල්ප ලක්ෂ ගණන එහෙම නැත්නම් වසර මිලියන ට්‍රිලියන ගණන් පුරාවටම ඔබ භව සකස් කරමින් භව ගණනාවක් ගෙවලා තියෙනවා. එහෙම නැත්නම් ඔබගේ ආත්ම වශයෙන් කිව්වොත් ඔබට ආත්ම ගණන කියන්නට බෑ. ඉතින් මේ ආපු සමස්තම ප්‍රමාණය අපි කොහොමද හඳහනකින් බලන්නේ? අපි කොහොමද ආධ්‍යාත්මිකව බැලුවත් බලන්නේ? ඒක බුදුන්ගේ බුදුරජාණන් වහන්සේ හා සමානවම මේ බුදුන්ගේ බුද්ධ විෂයට සම්බන්ධ දෙයක් තමයි. ඒ තරම් ප්‍රමාණයක් ආත්ම බලන එක භව බලන එක. ඉතින් කොහොම නමුත් අපගේ සිතුවිලි වලට අනුව තමයි අපගේ මේ භව ගමන සකස් වෙන්නේ. ඉතින් මේ භව ගමන අපිට නිමා කරන්නට බුදුහාමුදුරුවෝ නිර්මාණ මාර්ගයට යනකම්ම මේ භව ගමන
එකනි ඉවර කරන්නට අපිට හැකියාවක් නැහැ. දැන් අපි මේක ලෝක විනාශය වෙනකන් ඉදියොත් ලෝක විනාශය වෙනකොට අපි වෙනත් තලයකට යනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් බ්‍රහ්ම තල හරහා අපි වෙනත් සක්වලකට යනවා. ගිහිල්ලා නැවතත් අර විදිහයටම මේ බ්‍රහ්ම තලවල ඉඳලා මේ පින තියෙන අය බ්‍රහ්ම තල හරහා ගිහිල්ලා නැවතත් අපි අලුත් සක්වලක අලුත් පෘථුවියක් හදාගෙන ඒකේ අර මුල පටන් ගත්තා වගේම ආපවර මාස්‍ය යුගයේ ඉඳන්ම නැවතත් පරිණාමය වෙන. ඉතින් මේ වගේ මේ සංසාරේ බොහොම දුකයි කියලා බුදුහාමුදුරු කියන්නේ මේක ඉවරයක් නැහැ. ඒ කියන්නේ මේ 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 අපේ තියෙන සක්වලවල තුල තව සක්වල දසදහස් ගාණක් තියෙනවා. මේ හැම සක්වලක් තුලම ජීවීන් තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ජීවයන් පවතින මිනිස්යා හා සමානවම තවත් ජීවීන් ඉන්න වෙනත් සක්වල ජීවීන් කියන ජීවීන් ඉන්න හරි පුදුම ස්ථානයක් තමයි මේ සක්වල. ඉතින් මේක තුල මේ අපි සකස් කරගන්නා බව අනුව ජීවත් වෙමින් මිනිස්සු මේ බව ගමන යනවා. ඉතින් මේක හරි ගැඹුරු විෂයක්. නමුත් මේ විෂය තුල සමස්තයක් විදිහට සාරාංශයක් ඔබට බලන්නට හැකියාව පවතිනවා තමන්ගේ ධම්මපත්‍රයේ 9 වෙනි භාවයේ තුල ඔබගේ කොහොමද ග්‍රහයන්ගේ හැසිරීම කියන එකත් අනු. ඒ වගේම තමයි 5 වෙනි කොටුවෙන් සමස්ත බව ගමන කොහොමද තියෙන්නේ කියන එක. ඒ වගේම ඔබගේ පසු භවයේ ඔබ ඊළඟ ආත්මයේ මෝක්ෂය කරා යනවද? නිර්වාණය කරා යනවද? එහෙම නැත්නම් අපාය කරා යනවද? ඔබගේ මොන ආකාරයේද සිතුවිලි අනු ඔබගේ ගමන මේ වෙනකොට තීරණය වෙලා තියෙන්නේ කියන එක ඔබගේ 12 වෙනි කොටුවට අනුව තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ජ්‍යොතිෂ තුල මෝක්ෂ ත්‍රිකෝණයේ කියන ත්‍රිකෝණ සංකල්පයක් තියෙනවා. ඒ හරහත් ඔබට මේ මෝක්ෂ ගමන මොන ආකාරයෙන්ද සකස් වෙන්නේ කියන දේ තෝරා බේරා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඔබට මූලික අඩිතාලම තියන්න අවශ්‍ය ස්ථානයක් පමණයි. ඒ කියන්නේ එහෙම නැතුව ඔබට දවසින් සමස්ත භව ගමනක් කොහොමද, ඊළඟ ආත්මික කොහොමද, පෙර ආත්මික කොහොමද මේ සියරම එකපාර බලන්න බෑ. මේක මේ පිළිබඳව පුතුල අධ්‍යක්ීම් තියෙන ජ්‍යොතිෂවේදීකුට කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි විදිහකට ශක්ති භාවනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධ භාවනා හරහා හරි මනස යම් මට්ටමකට දියුණු කිරීමක් එක්ක ඒ හැකියාවත්. ඒ වගේම පෙර භවයන්ගේ ඉඳන් යම් කිසි ආකාරයක මේ මනස දියුණු කිරීම හරහා ලබාගත් යම් කිසි ඥානයන් පවතිනවා නම් ඒ හරහා ජ්‍යොතිෂ දැනුම කියන පද්ධතියත් භාවිතා කරලා යම් මට්ටමකට ඔබගේ මේ පෙර බව ගමන ඒ වගේම ඉදිරි ගමන මොන ආකාරයෙන්ද සකස් වෙන්නේ, ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන එක කියන්නට හැකියාව තියෙන ජ්‍යොතිෂ වේදීන් වගේම ආධ්‍යාත්මික වේදීන් සිටිනවා. ඉතින් මේ කාගෙන් වුණත් උපදෙස් අරගෙන ඔබ කළ යුත්තේ ජ්‍යොතිෂයට අනුව ඔබගේ කර්මඵලය වෙනස් කරගෙන අතික්‍රමණය කරන එක නෙමෙයි. කොමාරිය දේවල් වල මුහුණ දීලා මේ බව ගමන පුළුවන් තරම් කෙටි කරගෙන ගිහලා නිර්වාණ මාර්ගයට යන්න. ඉතින් මේක මේ ඉපදුනොත් හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක මේ පොදු ධර්මතාවයක්. ඒකේ බුදුහාමුදුරු කියලා තියෙනවා. ඉතින් මේ නිසා මේ ගමන නිවර්දිව යන්න ජ්‍යොතිෂ්‍ය පුළුවන් නම් මේ විදිහට ලෞකික පැත්තට නෙමෙයි ලෝකෝත්තර මාර්ගය විවර කර ගැනීමට භාවිතා කරන්න. ඒ ගැන අධ්‍යයනය කරන්න. ජ්‍යොතිෂ කියන්නේ වන්දනීයව පිදුම් ලබන්න පුළුවන් උත්තරීතර විෂයක්. මේ ලෝකෝත්තර මාර්ගයට අනුගත වෙන්නට කොහොමද මේ ජ්‍යොතිෂිකින උතුම් විද්‍යාව භාවිතා කරන්න කියන දේ හරියට ප්‍රායෝගිකව හෙව්වොත් මේ විෂයත් කොච්චර උත්තරීතර විෂයක්ද කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ කාරණා එක්ක මේ ගැන තව අධ්‍යයනය කරන්න කැමති අයට ඒ ගැන විෂය පිළිබඳව විමසන්න. ඒ වගේම ඔබගේ ජම්මපත්‍රයේ නිසලෙස පරීක්ෂා කරලා බලලා ඔබට කොහොමද ඔබගේ ඉදිරි ඔබගේ පසු කාලයේ කොහොමද කියන දේ ගැන ආධ්‍යාත්මිකව යම් මට්ටමකට උපදෙස් ගන්නත් ඔබට අවශ්‍ය නම් ඔබට මාව සම්බන්ධ කරගෙන මුණ ගැහිලා මේ දේවල් කතා කරන්න පුළුවන්. ඔබට තිරේ දිස්වන අංකයට නිවැරදිව වෙලාවක් වෙන් කරගෙන ඒ සඳහා මගේ ගාස්තුවයි කිරීම තියෙනවා. යම් කිසි උපදේශයක් ගන්නවා නම් ඒකවිල කතා කරන්න කිසිම ආකාරයකට මම ඔබගෙන් ඒ සඳහා මුදලයි කිරීමක් කරන්නේ නැහැ. මේක සේවාවක් විදිහට ලබා ගන්නවා නම් ඔබට ඒ මුදලක් ගෙවලා සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය හරහා සේවා පහසුකම් ලබා ගන්නත් පුළුවන්. මේ සියල්ල සිද්ධ කිරීමට මේ අංකයේ තිරේ දැක්වෙන මගේ කාර්යාල අංකයට කතා කරලා විස්තර දැනගෙන ඒ වෙන් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යම් කිසි ආකාරයකට ඔබගේ නිවස ආශ්‍රය ඔබගේ මේ කර්මඵල අනුව ඔබට යම් කිසි අමුමිෂ දෝෂ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් යම් කිසි හොර හතුරු කරදර ඇති වෙලා තියෙනවා ඔබගේ දියුණුව සිද්ධ වෙන්නේ නැහැ නම් ඔබගේ නිවස ඍණාත්මක ආලෝකවල එහෙම නැත්නම් ඍණාත්මක ශක්තියකින් ආරෝපණය වෙලා ඔබගේ ගමනට හානි වෙලා හානි සිද්ධ වෙලා තියෙනවා මේවට මොන විදිහටද ඔබගේ කර්මඵලවලට අනුව ප්‍රතිකාර කරන්න පුළුවන් කියන දේ අපි බලලා එහෙම ප්‍රතිකාරයක් කරනවා නම් යම් කිසි ඔබට හොඳ කරගන්න බැරි කල්පවතින රෝගයක් වෙන්න පුළුවන්, අමනුෂ්‍ය දෝෂයක් වෙන්න පුළුවන්, වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන්. මේකට හේතුව මොකක්ද කියන දේ අපි මේ ජ්‍යොතිෂ විද්‍යාවනොත් බලලා ඒකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම, ඒ කියන්නේ ඔබේ කර්මයට ප්‍රතිකර්ම අහුසි කරන්න පුළුවන් ප්‍රතිකර්මයන් මොනවාද, බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට ඒ මාර්ගය තුල තියෙන මේ ප්‍රතිකර්ම මොනවාද කියන දේ ගැනත් ඔබව හඳුන්වා දීමක් කළා. ඒ මාර්ගයට ඔබව අරගෙන තමයි අපි මේ දේ
නිවරදිව සිද්ධ කරන්නට උත්සාහ කරන්නේ tie නිසා ඔබට හැකියාව තියෙනවා තමන්ගේ තියෙන මේ වගේ කල්පවතින රෝග ඒ වගේම දෝෂ තත්ත්වයන් නොපෙනෙන බලවේග හරහා ඇති වෙලා තියෙන ප්‍රශ්න මේ වගේම ජම්පත්‍ර පරීක්ෂාව ආදී සියල්ලම අපේ කාර්යාලයට ඇවිල්ලා බොරලැස් ගමුවේ පිල්ලෑ පන්සල අසල තියෙන කාර්යාලයට පැමිණිලා කරන්න. ඉතින් මේ දේවල් වලට එනකොට ඔබගේ කාලය පරිස්සම් කරගන්නට ඔබට හැකියාව තියෙනවා මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා නිසලෙස වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න මේ දිනවල යම් ප්‍රමාණයකට එනවා කිව්ව කට්ටිය ඉන්න නිසා ඔබට වේලාවක් වෙන් කරගන්න අවශ්‍ය නැ අනිවාර්යම කෝල් එකක් දීලා පැමිණෙන්න එක ඔබටත් මටත් කාලය ඉතුරු කරගන්නට ගොඩක් පහසු වෙයි. ඉතින් ඉදිරියේදී තව දුරටත් මේ නැකත් පද්ධතිය හරහා කොහොමද ඔබගේ කර්ම විපාක එහෙම නැත්නම් පෙර භවයන් සහ පසු භවයන් සම්බන්ධ දේවල් නැකත් පද්ධතියට අනුව සිද්ධ වෙන්නේ. ඒ වගේම ඉන්ද්‍ර වරුණ යම කියන ග්‍රහයන් තුන් දෙනා යම ලෝකේ එහෙම නැත්නම් පාතාල ලෝකේ ගැන අපි සඳහන් කරන ප්ලූටෝ වාමන ග්‍රහයයි ඒ වගේම බ්‍රහ්මහල් තලහා සම්බන්ධ වෙලා තියෙන ග්‍රහලෝකය විශ්මිත නීලාලෝක ග්‍රහලෝකේ වාමාවර්ත පැත්තකට භ්‍රමණීය වෙන බ්‍රහ්ම තලත් එක්ක සම්බන්ධ වෙන යුරේනස් ග්‍රහය ඒ වගේම තමයි මේ ත්‍රිමූර්තියම තමයි සඳහන් කරන්නේ ඉන්ද්‍ර වරුණ යම නමින් යුරේනස් නැප්චූන් ප්ලූටෝ එතන නැප්චූන් ගේ මොන ආකාරයෙන්ද දේව සඳහන් වෙන්නේ ඊට අමතරව බ්‍රහස්පති සංඝාරු අතර ඉන්න වාමන ග්‍රහයන්ගෙන් තව මොනාද වාමන ග්‍රහයෝ කියන්නේ මේ තියෙන ග්‍රහයන්ගේ තුන් දෙනා යුග පෙරළි වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කෙනෙක්ගේ හඳහනේ මේ තුන් දෙනාගේ සැකස්ම අනුව ත්‍රිමූර්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන වෙනත් ජ්‍යොතිෂ නාලිකාවලින් නොකිය වෙන ආකාරයේ ටිකක් වෙනස්ම දේවල් ටිකක් මම මේ කාලවකවාන් තුල අධ්‍යයනය කළා. ඉතින් ඒවත් එක්ක මේ දැනුමත් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නට ජ්‍යොතිෂ විද්‍යානුකූලව මම අදහස් කරනවා. ඉතින් ඒ නිසා පසුගිය කාලේ නිහඬ වුණත් ගොඩක් දේවල් දරාගෙන ගොඩක් දේවල් ඉගෙන ගත්ත කාලයක් කර්මානුරූපීව දේවල් සිද්ධ වෙන ආකාරය අවබෝධ කරගත්ත කාලයක්. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට තව විශේෂ දැනුම් පද්ධතියක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙමින් නැවතත් ගගන ප්‍රතාප් ඉස්සර විදිහටම ටිකක් වෙනස්ම විදිය ජ්‍යොතිෂ වීඩියෝත් එක්ක දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා කියන දේත් අද මතක් කරමින් අද වීඩියෝ එක සමුගන්නම් වෙන ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.